අද මම කතා කරන්න ටිකක් වෙනස් මාතෘකාවක්. මේ දවස්වල ඔබේ කනට ඇහෙනවා ඇති පත්තරවල යනවා ටීවී එකේ යනවා විවිධ මාධ්‍යවල යනවා මේ පුංචි පැටව් අහුවෙලා තියෙන ලොකු උගුලක් සම්බන්ධයෙන්. ඒ තමයි මේ මත්ද්‍රව්‍ය. ඇත්තටම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ලෝකේ දැනට නම්බර් 1 මත්ද්‍රව්‍ය විදිහට නම්බර් 1 කියලා කියන හොඳ කියන එක නෙමෙයි නම්බර් 1 බලපෑම් ඇති කළ හැකි නරකම මත්ද්‍රව්‍යයක් විදිහට ප්‍රචලිත වෙලා තිනවා දැන් හෙරොයින් සහ අයිස් කියන එක අපේ රටේ පමණක් නෙමෙයි ලෝකය පුරා තරුණ තරුණියන් ඒ වගේම විවිධ වයස් සීමාවන් වල අය මිලි ගන්නවා. ඉතින් අපිට මේකෙදි තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි මේ ලංකාවේ පාසල් දරු දැරියන් අතර මේක ව්‍යාප්ත වීම. ඉතාම බරපතලයි මම දන්නේ. මේක මට දැනෙන විදිහට නම් ඉතාම බරපතල සිද්ධියක්. නමුත් රජෙන් හෝ ආයතන වලින් යම් යම් කතා කරනවා මිසක් නමුත් මේකේ බරපතලම තත්වය තම අපි ළමයින්ට දෙමව්පියන්ට දැනුම් දීලා නැහැ කියලා මට නම් හිතෙන්නේ. ඒ තරම් මේක නරකයි. ඒ තරම් මේක ලොකු ව්‍යසනයක් අපේ. ඉතින් ඇත්තටම මේ අයිස් කියලා කියන්නේ මොකද්ද? සමහර ලාවට අයිස් කියන එක හඳුන්වනවා ක්‍රිස්ටල් මෙත් කියලා හඳුන්වනවා. ක්‍රිස්ටල් කියලා හඳුන්වනවා ස්පීඩ් කියලා. එහෙම නැත්නම් අයිස් කියලා හඳුන්වනවා අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන අයිස් කියලා ග්ලාස් කියලා කියන විවිධාකාර නම් වලින් හඳුන්වනවා. මේක ඇත්තටම විද්‍යාත්මක නාමය ක්‍රිස්ටල් මෙතැම්ෆිටමීන් කියන එක. ක්‍රිස්ටල් මෙතැම්ෆිටමීන් කියන්නේ ඉතාම භයානකම මත්ද්‍රව්‍ය ගණයේ තියෙන මත්ද්‍රව්‍යයක් ලෝකේ තියෙන. මම කියන්නම් ඇයි කියලා. ඉතින් මේකේ දැන් අපිටත් මේකේ භයානකකම අපිට පේනව පහුගිය කාලේ උඩ තට්ටුවකින් පනලා එක දරුවෙක් මැරුණා. ඊට පස්සේ තව දරුවෝ ජීවිතේ නැති කරගන්නවා මැරෙනවා. ඒ වගේම මුළු ජීවිතෙම මේකට ඇබ්බැහි වෙලා වන්දි ගෙවනවා. මට නම් අනන්තවත් හම්බෙලා තිනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සහ මේ සමාජයේ බැලුවා. දැන් අපි ඇත්තටම බලමු මොකක්ද මේ ඇඟට මේ අයිස් මත්ද්‍රව්‍ය ගත්තාම මොකක්ද වෙන්නේ කියලා. ඇත්තට මේ මත්ද්‍රව්‍ය වලින් කරන්නේ අපේ ඉච්ඡානුග පේශි පද්ධතිය එහෙම නැත්නම් සිම්පතික් නර්ව් සිස්ටම් එකේ අවදි කිරීමක් සිද්ධ කරනවා. අර මං කිව්ච අවය වැඩි වෙනවා නිකන් ශක්තිය වැඩි වෙනවා වගේ ඒ නර්ව් සිස්ටම් එක නිකන් ස්ටිමියුලේට් කරලා කුළු ගන්නලා કૃතිමව ඒකේ මේ අර වැඩ කරන එක වැඩි කරනවා. ඒ වැඩි කිරීමත් එක්ක ඩොපමින් එහෙම නැත්නම් ওই සතුට දනවන හෝමෝන මම හැමදාම කතා කරන ඩෝස් කියලා එහෙම තියෙන අපේ වීඩියෝ එක සතුට දනවන හෝමෝන වල ඩොපමින් කියන එක අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා. එතකොට සතුට හැඟීම් ඇති කරනවා. ඊළඟට මොළය සහ ශරීර අභ්‍යන්තරයේ අනිත්‍යභාවය අතර පණිවිඩ හුවමාරු වෙන එක ඉතාම වේගවත් වෙනවා. එතකොට මේ වෙනස්කම් කොච්චර කාලයක් පවතිනවද? සාමාන්‍යයෙන් මේ මත්ද්‍රව්‍ය අරගෙන පැය 6ක් 24ක් අතර කාලයක්, එකෙන් දවසක් විතර, පැය 24ක් කියන්නේ දවසක් විතර කාලයක් ඔවැනි ලක්ෂණ මේ රසායනික ද්‍රව්‍ය මගින් අපේ ඇඟ තුළ ඇති කරනවා. ඉතින් ඊට පස්සේ දැන් කාලයක් යනකොට දැන් මම කිව්ව ලක්ෂණ වලට අමතරව දැන් මේ මත්ද්‍රව්‍ය කාලයක් යනකොට මම කිව්වනේ මත්ද්‍රව්‍යට ලිංගික හැඟීම් වැඩි කරනවා සහ ලිංගිකත්වයට පවතින ඇබ්බැහිවීම සහ ඒ අවශ්‍යතාවය වැඩි කරනවා. වැඩි කරාට පස්සේ කාලයක් යනකොට හයිපර්සෙක්ෂුවල් කියන තත්ත්වය මේ වැඩි වෙනවා. ඒ කියන්නේ ලිංගිකව හැසිරීමට අවශ්‍යතාවය ගාක් වැඩි වෙලා හයිපර්සෙක්ෂුවල් තත්ත්වය ඇත්තටම මේ සමාජයේ ගැටලු සහගත තත්ත්වයක්. අපි ළඟට උපදේශන සේවාවන් සඳහන් වෙනවා යුවල් සහ ඔය කාන්තාවෝ ඒ වගේම යවුන යවුනියෝ මේ වගේ හයිපර්සෙක්ෂුවල් වුණාම ඉතාම ප්‍රශ්න සමාජයේ ජීවත් වෙන බැරි තරම් ඒගොල්ලෝ ප්‍රශ්න ඇති කරගෙන තමයි එන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ ඉතාම ගැටලු සහගත විදිහට තමයි ජීවත් වෙන්නේ. ඊළඟට අනිත් එක තමයි මේ පැරනොයිඩ් ඉලුෂන් කියලා ඇති වෙනවා සැක සහිත බව. හැමතිස්සෙම ලොකු සැකයන් හැම දෙයක් ගැනම අසාමාන්‍ය මේ කාලයක් ගන්නකොට ලොකු සැකයන් ඇති වෙනවා. ඉතින් මේ සැකයන් මේ වගේ දේවල් වලටත් වඩා බරපතලම තත්ත්වය තමයි අර දැන් මං කියන ඩොපමින් වැඩි වෙනවා, ආවේග සම්ප්‍රේෂණය ඉතා ශීඝ්‍ර වෙනවා. ඌව වැඩි වෙලා මේ කෘත්‍රිමවනි මේක කරන්නේ. නිකන් දැන් ඒක නොගෙන ඉන්න අවස්ථාවල මේක අනිත් පැත්තට වැඩ කරන්න ගන්නවා නොපිටට. එතකොට මොකද්ද වෙන්නේ? අර හැපි එක අන්හැපි වෙනවා. මේ දිගටම මේක වෙන්න මානසික අවපීඩනය, ඔය හැලුසිනේෂන්ස් වගේ තත්ත්ව, අර දරුවෙක් අර මැරුණා කියන්නේ ඔය හැලුසිනේෂන්ස් කියන්නේ සිංහලෙන් කියන්නේ භ්‍රාන්ති කියන එක.
අර දරුවෙක් උඩ තට්ටුවෙන් පැනලා මැරුණේ ඇත්තටම යාට ඒ බ්‍රාන්ති හැලුසිනේෂන්ස්. යාට වෙන වෙන සද්ද ඇහෙනවා. වෙන වෙන අය කතා කරනවා වගේ ඇහෙනවා. මේ පවතින නැති දේවල් විකෘති දේවල් ඒගොල්ලන්ට පේන්න ගන්නවා. ඉතින් එතකොට තමයි සමහර ලාවට උඩ තට්ටුවකින් පැනනත් එයා දන්නේ නැහැ මම මේ පණිනවා කියලා. සමහරට මූද ළඟට ගිහලා මූදට ඈතට ඇවිදගෙන යන්න පුළුවන් ඒගොල්ලන්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේක මේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. ඉතින් ඒ වගේ ඊටම ව්‍යාකූල තත්වයට අපි ස්නායු පද්ධතිය මොලේ පත් වෙනවා. ඉතින් කොටින්ම කිව්වොත් ඇත්තටම මේ අයිස් මද්රවය ගැන සඳහන් කරද්දි මුලින්ම කියන්න ඕනේ කාරණාව තමයි අවුරුදු 3ක් ඇතුළත අයිස් මද්රවයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් අවුරුදු 3ක් ඇතුළත කනත්තර තමයි යන්න වෙන්නේ. කොටින්ම මේ අයිස් මද්රවය ගැනීම තුළ මං කියවනේ මරණය දක්වා යා හැකියි කියලා. ඉතින් සාමාන්‍ය අයිස් මද්රවය ගැන කතා කරද්දි ලෝකෙම දන්නවා එක කාරණාවක් ඒ තමයි අයිස් මද්රවයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් අවුරුදු 3ක් ඇතුළත යන්න වෙන්නේ කනත්තර. මානසික අවපීඩනය, ආක්‍රමණශීලීත්වය, ආහාර අරුචිය, ආහාර ගැනීම අඩුවීම, එතකොට කොහොමද පෝෂණීය අඩුළු උඩට ඇති වෙන ශරීරයේ, ඊළඟට කාන්සාව වගේ තත්ත්ව, ඊළඟට විවාද ව්‍යාජ දර්ශන පෙනිලා අර වගේ සුයිසයිඩ් කරගන්නේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ හදිසියෙ ඇති වෙන හිසේ කැක්කුම, එක පාරට හිසේ කැක්කුම ඇති වෙනවා, ස්ට්‍රෝක් වගේ තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්, සිහි මුර්ජා වෙන්න පුළුවන්, ආඝාතය, හෘදය ආබාධ පහු ඔන්න මරණය දක්වා ඔය කෙටි කාලීන විපාකත් යනවා මරණය දක්වා. එතකොට දීර්ඝ කාලීන විපාකත් ඔය මරණය දක්වා තමයි ගෙනියන්නේ පුද්ගලයා වේ. ඒ තමයි විශේෂයෙන්ම හෘද රෝග. හෘද රෝග වලට ප්‍රධාන හේතුවක් ඒ වගේම ડિප්‍රෙෂන්, අධික මානසික රෝග තත්ත්ව. මානසික රෝග තත්ත්ව ඉතාම බහුල විදිහට ඇති වෙනවා, ගලව ගන්න බැරි තරම්. සුව කරන්න බැරි තරම් මානසික රෝග තත්ත්ව ඇති වෙනවා අයිස් මද්රව ගැනීම නිසා. ඊළඟට වකුගඩු වලට, අක්මාවට සහ සියලුම ඉන්ද්‍රියයන් වලට හානි ඇති වෙන්න හැකි. ඒ අවයව අක්‍රීය වීම කොයි මොහොතේ සිද්ධ වෙයිද කියන්න බෑ. ඕනම අවයවයක් අක්‍රීය වෙන්න පුළුවන්. වකුගඩුවක් පවා. ඊළඟට පීඩනෝන්මාදය කියලා දැන් මේ මානසික අවපීඩන තත්ත්වයේ වගේම පීඩනෝන්මාදය කියන්නේ ඒ වගේම තත්ත්වයක් එක ඉතා බරපතලයි. හරි අමාරුයි ජීවත් වෙන්න හිතෙන්නෙම නැහැ. ගොඩක් වෙලාවට සුයිසයිඩ් කරගන්න එහෙම ආවහම විෂාදය. ඊට පස්සේ අයිස් මනෝවිකාරය කියලා මං කිව්ව කතාන්දරේ අයිස් ගැනීම නිසාම ඇති වෙනවා අයිස් මනෝවිකාරය කියලා. ඔය පිල්ලි වගේ ජීවත් වෙනවා කියලා කිව්වේ, සොම්බි වගේ ජීවත් වෙනවා කියලා කිව්වේ ඒකයි. අයිස් මනෝවිකාරය කියන එක විශේෂයෙන් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කාන්තාවන් සහ පුංචි ළමයි පාවිච්චි කරනවා කියනවා මේවා ප්‍රවාහණය කරන්න, මේක හිට මෙහෙට යවන්න. ඉතින් තවම බරපතල තත්ත්වයන් මේවා. මේ පුංචි දරුවන්ව මට කියන්නත් බැරි තරම් ඉතා අමානුෂික ලෙස භාවිතා කරනවා. ගැහැණු දරුවන් පිළිම දඹුවන්ව විවිධ අවයවල දාලා මේවා හිට මෙහෙට පරිහරණය කරන්න. අනිත් එක තමයි නැවත කියන්න ඕනේ මේක ඉතාම තද්දින් මැබ්බැහි කරවන සුළුයි. ඒක ගැන හරිම භයානකයි. මොකද එකපාරක් ගත්ත ගමන් ඇබ්බැහි විය හැකි. ඉතින් දැන් මේක මම ගන්න මුලින්ම පටන් ගද්දි කිව්වනේ මෙන්න මේ හේතු නිසා මේක ගන්නවා කියලා. තරුණ තරුණියෝ ගැනීමද සතුට වැඩි වෙනවා, අර උද්වේගය වැඩි වෙනවා, මතකේ වැඩි වෙනවා, ඒ වගේ ඒවට කැමතියි කියලා. ඉතින් ඇත්තට මේවා ජීවිතේ මේ පුංචි කාලයකට, බොහොම පොඩි කාලයකට මේ වගේ පොඩි උත්තේජනයක් ගන්නවට වඩා ජීවිත කාලය පුරාම ওই සතුට වැඩි කරන ක්‍රමවේද කොයි තරම් අපේ ලෝකේ තියෙනවද? ඇයි ඒ වගේ දේවල් වලට දරුවන්ව පුළුවන් තරම් පොළඹවලා දරුවන්ට ඒ වගේ දේවල් දීලා අපිට ඒ දේවල් වැඩි කරගන්න ඕනේ? අපි ඩොපමින් ගැන කතා කරොත් දැන් මේකේ ඩොපමින් සාන්ද්‍රණය වැඩුණාම සතුට ඇති වෙනවා. අපි හැමෝම කැමතින සතුටින් ජීවත් වෙන්න. එතකොට ඩොපමින් සාන්ද්‍රණය සිරුර වැඩුණාම අපි කොහොමත් පිළිගන්නවා ඩොපමින් වලට වයස යාම වේගවත් වීම අඩු වෙනවා. වයස යාම වේගය අඩු කරනවා. ලස්සන වෙනවා, ආකර්ෂණීය වෙනවා, ඩොපමින් සාන්ද්‍රණය ඇඟේ වැඩි වෙනකොට. එතකොට ඩොපමින් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් හිතකර විදිහට අපේ ඇඟේ වැඩි වෙන්නේ මොනවෙන්ද? ප්‍රධාන වශයෙන් ව්‍යායාම. දෙවෙනි එක ආදරේ. මම හැමදාම කතා කරන්නේ පොඩි දරුවෙකුට නත් ලොකු කෙනෙකුට ආදරේ වෝනේ. ආදරේ කරන්න ඩොපමින් සාන්ද්‍රණය ඉතාම ස්වාභාවික විදිහට ඇඟට හිතකර විදිහට ඩොපමින් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක නිසානේ ආදරේ කරන කාල සීමාවේදී ගොඩක් වෙලාවට තනියෙන් වුණත් hina යන්නේ. මතක් වුණාම පෙම්මුතිය පෙම්මිතිය දැක්කහම hina යනවා. ඉතින් ඒක නිසා අපි මේ සමාජයට ඇති කරන ඕනේ එකිනෙකාට ආදරය කරන පෙම්මතා පෙම්මතිය පමණක් නෙමෙයි, මේ ආදරය කියන එක සමාජයේ වැඩිපුර වපුරන ඕනේ. එකිනෙකාට අපි ආදරය කරන ලෝකයක් තනනවා නම් අපේ ලෝකේ හැමෝගෙම ඩොපමින් සාන්ද්‍රණය ගෙලින් තියාගන්න පුළුවන්. ඒක නිසා අපි මේ වගේ දේවල් ඉතාම විවෘතව දරුවන් එක කතා කරන්න ඕනේ. මොකද දරුවන්ට තේරෙන්නේ නැහැ. දරුවෝ හිතන්නේ මේක හරි සතුටක්, මේක දීර්ඝ කාලිනව පවතී කියලා. ඉතින් අපි දරුවන්ට මේ පැහැදිලි සත්‍ය දෙමව්පිය විදිහට කියලා දෙන්න ඕනේ. සහ මේ අයිස් මද්රවය නම් අපේ ලෝකේ ලොකු ව්‍යසනයක්. ඒක හොඳට හැමෝම තේරුම් ගන්න ඕනේ. දෙමව්පියෝ, ගුරුවරු වගේම දරුවෝ.
දරුවන්ට අවශ්‍ය ජීවිතය මේ පරිගණක වලට ෆෝන් වලට ඇඩික්ෂන් වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත ඉතාම කොටු කරගෙන ගොඩක් දරුවෝ මානසික අවපීඩන තත්ත්වලින් පෙළෙනවා ඒ මානසික අවපීඩන තත්ත්වත් ආපහු ওই මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට පොළඹවනවා ඒක නිසා දරුවන්ට සත්‍ය සතුට දෙන්නේ කොහොමද සත්‍ය ජීවිතය දකින්නේ කොහොමද පරිසරයත් එක්ක ඒගොල්ලෝ එකතු කරන්නේ කොහොමද සබඳතාවම එක්ක ඒගොල්ලෝ ජීවත් කරවන්නේ කොහොමද කියන එකට අපිට වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ අපේ දරුවෝ මේ ව්‍යසනෙන් ගලව ගන්න